අද මම ඔයාලට අරගෙන ආවා තේ බොන වෙලාවට ගොඩක් ලේසියෙන් වැලිතලප හදා ගන්න පුළුවන් ලේසි ක්‍රමයක්. මේක හදා ගන්න තෙතහල් පිටි, පිටු බම්බු මේ වගේ දේවල් අවශ්‍ය වෙන්නේ නැහැ. ගොඩක් ලේසියෙන් හදා ගන්න පුළුවන්. ඉතින් මේක ටිකක් සරල ක්‍රමයක් නිසා මේ විදිහට ඔයාලට හදලා රස බලන්න පුළුවන් තේ එකක් බොන වෙලාවට හරිම ඉක්මනින්ම. අපි එහෙනම් බලමු කොහොමද මේ රෙසිපි එක හදාගන්නේ කියලා. Video के लिए अन्य कालिंग वाले तामत मागे channel लेके subscribe करने इतना subscribe कर ला bell icon ने का तोन कराना. මම මුලින්ම මෙතන හාල් පිටි ග්‍රෑම් 200ක් අරගෙන තිනා. මේ තියෙන්නේ කඩේ පැකට් කරපු හාල් පිටි, තෙත හාල් පිටි නෙමෙයි. ඒ වගේම පොල් බෑවක පොල් අරගෙන තිනවා. මේ දෙක අපි දැන් මුලින්ම කලවම් කරගෙන ඉන්න ඕනේ. පොල් ටික කලවම් කරගන්නකොට අනිවාර්යයෙන්ම මේකට ලුණු ටිකක් එකතු කරගන්න. මේ විදිහට මම ටිකක් කනා ගන්න පුළුවන් ලොකු භාජනයකට පොල් ටික මුලින්ම එකතු කරගෙන ඒකට ලුණු කුඩු දෙ හැඳි භාගයක් එකතු කරගන්නවා. ඔයාලට ලුණු වතුර එකතු කරගන්නත් පුළුවන්. දැන් මේ විදිහට හොඳට අනාගෙන හාල් පිටි ග්‍රෑම් 200 එකතු කරගෙන මේ වගේ හොඳින් අනා ගන්නවා. අනා ගන්නකොට ඔයාලා කැට හිටින්න ගොඩක් ලොකු කැට හිටින්න අනා ගන්න එපා. පොඩි පොඩි කැට හිටින්න අනා ගන්න. වතුර එකතු කරගන්නකොට මේ වගේ පොඩ පොඩ එකතු කරලා පිටු මිශ්‍රණය ප්‍රමාණයටම අනා ගන්න. වතුර එකතු කරගන්නකොට ගොඩාක් වතුර එකතු කරගන්න එපා. මේ වගේ උඩ ඉඳලා හලනකොට දෝවිල්ලක් වගේ වැටෙන්න තියෙන ගානට අනා ගන්න. දැන් ඊළඟට මම මේක ස්ටීම් කරගන්නේ රයිස් කුකර් එකේ. මේ වගේ ස්ටීම් කරනකොටසේ මේ විදිහට ස්ටීම් කරගන්න මම මේකට සර්වියට් එකක් එකතු කරගන්නවා. ඒකට උඩින් පිටු මිශ්‍රණය දාලා තමයි මේක ස්ටීම් කරගන්නේ. දැන් මේ විදිහට මිශ්‍රණය දාලා මේක වටේම වහලා තමයි ස්ටීම් කරගන්න ඕනේ. දැන් මේක ස්ටීම් කරගෙන මේ අරගෙන ඇවිල්ලා තියෙන මේක හොදවට ස්ටීම් වෙලා තියෙනවා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන්. මේ විදිහට රයිස් කුකර් එකේ දාලා ස්ටීම් කරගන්නකොට ගොඩාක් ලොකු කැට විදිහට හිටින්නේ නැහැ. ගානට ඇලිතලප වලට අවශ්‍ය විදිහට අරගන්න පුළුවන්. දැන් මම මේ ටික මේ විදිහට ගෑරුප්පකින් කුඩු කර ගන්නවා. දැන් ඊළඟට පෑන් එකක් ලිපේ තියලා සීනි කැරමල් කර ගන්න ඕනේ. ඉතින් ඔයාලට මේකට පැණි එකතු කරගෙන හදා ගන්නත් පුළුවන්. මම මේ විදිහට සීනි වලින් තමයි හදාගන්නේ. සීනි ටික මේ විදිහට කැරමල් කර ගන්නවා අඩු ගින්දර දාලා. අවශ්‍ය පාට ආවහම ඔයාලා මේකට උණු වතුර එකතු කර ගන්න. දැන් මේකේ මේ වගේ ලස්සන පාටකට ඇවිල්ලා තියෙන නිසා මම මේකට හොඳින් නටන වතුර එකතු කරගන්නවා. ඔයාලා අනිවාර්යෙන් මේකට උණු වතුර එකතු කරගන්න. වතුර එකතු කරගන්නකොට ඕනාටත් වඩා වතුර එකතු කරගන්න එපා. දැන් ඊළඟට මම මේකට සීනි මේස හැඳි දෙකක් එකතු කරගන්නවා. සීනි ටික එකතු කරගෙන පැණි පදම එනකන් හොඳින් කලවම් කරගත්තට පස්සේ ඔයාලා පිටු මිශ්‍රණය මේකට එකතු කරගන්න. ඊට කලින් එකතු කරගන්න එපා. නූල වගේ ඇදෙන පදමට ආවට පස්සේ තමයි පිටු මිශ්‍රණය එකතු කරගන්නේ. දැන් මේක හරි පදමට ඇවිල්ලා තියෙනවා. ඊළඟට මම මේ විදිහට එකතු කරලා හොඳින් කලවම් කරගෙන ලිප ඔෆ් කරගන්නවා. පිටු මිශ්‍රණයත් ඔයාලා එකපාරම එකතු කරගන්න එපා. ටිකෙන් ටික එකතු කරගන්න. මම දැන් මේක කපා ගන්න ග්‍රෑම් 500 කේක් ට්‍රේ එකක් පාවිච්චි කරනවා. ඒකට මේ විදිහට මිශ්‍රණය දාලා ඉක්මනටම මේ වගේ ලස්සන ගානට තුනී කරගෙන කොටු කපා ගන්න ඕනේ නිමෙන්න කලින්. දැන් මම මේ විදිහට හොඳට ගාන තුනී කරගෙන තියෙන ඊළඟට මේ විදිහට කොටු කපා ගන්නවා. ඔයාලට කැමති ප්‍රමාණයට මේක කපා ගන්න පුළුවන්. හොඳට නිමුණාට පස්සේ මම මේ විදිහට කෑලි ටික වෙනම අරගෙන තිනවා. ඉතින් ඇත්තටම හරිම ලේසියි මේක හදාගන්න. ඒ වගේම හරිම රසයි. ඔයාලත් මේ විදිහට හදලා බලන්න. තේ එකක් බොන වෙලාවට ගොඩක් ලේසියෙන් හදාගන්න පුළුවන්. තෙතහල් පිටිවත් පිටි කොටන්නවත් අවශ්‍ය නැහැ. හරිම ලේසියෙන් හදාගෙන රස බලන්න පුළුවන්. ඉතින් මේ වගේ රෙසිපි දිගටම බලන්න මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. මේ වගේ රෙසිපි එකකින් තවත් දවසක හම්බෙමු.